අධිකරණ අමාත්‍යාංශයෙන් බැහැරවිලා එහෙමනම් අපිට කියන්න මේ ප්‍රශ්නේ අහන්න තියෙන මේ තොරතුරු අහන්න තියෙන අමාත්‍යාංශයේ තමුන්වහන්සලා ගැසට් කරලා තියෙන්නේ කොහෙද? මුලින්ම ලංකාවේ මේ වන විට නඩු 795000ක් තියෙනවා. ඒ නඩුවල පැනී සිටින නීතිඥවරුන්ගේ නම් ලබා දීමේ හැකියාවක් අධිකරණ අමාත්‍යාංශයට නැහැ. එතුමාට ඒක අවශ්‍ය නම් එතුමාට එය මුදල් ගෙවලා සහතික පිටපතක් ලබා ගන්නට ඕන. මේක තව නඩුවක් විතරයි. දෙවැන්න තමයි ඒ සම්බන්ධයෙන් එතුමා කොහෙන්ද උපදෙස් ලබා ගන්න ඕන කියන එක එතුමා විසින් ටීමස් කන්සල් හිම්සෙල් මට අධිකරණ අමාත්‍යවසය හැටියට ඒ සම්බන්ධයෙන් වගකීමක් පැවරෙන්නේ නැහැ. එතුමා දැනගන්නට ඕන අධිකරණ අමාත්‍යංශය අධිකරණයේ තියෙන නඩු වලට සම්බන්ධ වෙන්නේ නැහැ. කාටවත් කෝල් දෙන්නේ නැහැ ගියා ආණ්ඩුවේ වගේ. මිනිස්සු තෝරගෙන උසාවි හදන්නෙත් නැහැ. අපි අධිකරණ අමාත්‍යංශය හැටියට විෂයපතේට සීමා වෙලා ඒ අවශ්‍ය යටිතල පාර්ශ්වකම් ලබා දීම විතරයි කරන්නේ. නඩු සම්බන්ධයෙන් මැදිහත් වීමේ කිසිම බලාපොරොත්තුවකුත් නැහැ, හැකියාවකුත් නැහැ, ඒ සිදු නොකළ යුතු දෙයක් කියලා මම තරය විශ්වාස කරනවා කතා නැහැ. දෙවෙනි අතුරු ප්‍රශ්නේ විෂ සම්මත වුණාට පස්සේ ඔබතුමත් කොතනින්දීද කියලා අපි බලාගමු. ওই දෙයම ගරු එමතුමා වගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ දැන් ඔබතුමා ආයකට උත්තරේ දෙනවනේ. දන්නවයි කියන කාරණේ. එහෙනම් ඔබතුමා දැනුවත් වෙන අනුව මෙවැනි සිදුවීම පිළිබඳව ඔබතුමා දැනුවත් වෙලා තියෙන කාරණේ මේ දැනුවත්ිත ප්‍රමාණය අනුව මේ වැඳසත්කම් ප්‍රාණය කරලා තියෙනවද නැද්ද කියන කාරණේ පිට ඔබතුමාගේ දැනුවත් වීම ඒක මම තුමා මේ ප්‍රශ්නෙට අදාළ නැහැ. මේ ප්‍රශ්නෙට අදාළ නැහැ. ඒක තමයි ඒක නෑ ප්‍රශ්නයක් මට මම මෙතන තියෙන්නේ මේකට අදාළ නැති ප්‍රශ්නයක් මතු කරලා වෙනත් පැත්තකට මේක යොමු කරයි කියන මේකට. අදාළ නොවනවා කියන කාරණේ පිළිබඳව මමත් මවිත වෙනවා කරු කතා නයි. එතුමා පළවෙනි ප්‍රශ්නේ උත්තරේ දුන්නා. මේක දන්නවයි කියලා. ඔය එක දනුවක් කියලා. ඉතින් ඒ දන්නා ප්‍රමාණය මේකද කියන කාරණේ පිළිබඳව මම අහන්න ඇහුවේ. ඉතින් මම දන්නේ නැහැ. ඒක නොදුනක් කියන කාරණේ. අනිත් එක එතුමාලා අපි මේ පෞගිය ආණ්ඩුවේ කතා කරා. ඒක ඒ මන්ත්‍රීවරයාගෙන් අදාළ ප්‍රශ්නයක්. අපි කතා කරලා නැහැනේ. හරි. නමුත් ඒවත් තාම මෙයාලා විමර්ශනය කරනවාද? අපි බලාපොරොත්තු වෙන හොඳ බුද්ධිමත් ජනාධිපති නීතිඥයෙක් හැටියට එයාලට දඩුවම් දෙවි කියලා. අපි පවිදිච්ච ආණ්ඩුව තුල කරු කතා නැගිට පුතා දන්නව ඇති. ඒ ආණ්ඩුවේ තිබිච්ච වැරදි වලට දඩුවම් දෙන්න කියලා අපි කෑ ගැහුවා. ඉතින් අපි බලමුකෝ මේ ටයිකෝඩ් දාගින් අපේ ගරු මේ අමුතුමා ඒ ආණ්ඩුවටත් මේ ආණ්ඩුවට සලකන හැටි විශ්වාසවට පස්සේ බොහොම සුදු. දන්න බැරිද ඔබතුමා වගේ අඳින්න ඕනද මම? ඔබතුමාගේ ප්‍රයෝජන ඔබතුමාගේ අවසරය අරගෙන ඔබතුමා විදියට අඳින්න ඕනද? මම මට අවශ්‍ය දේ මම අඳිනවා. ඔබතුමා කියන්න ඕනේ නැහැ මට අඳින්න ඕනද? මම අඳින්නේ අධිකරණයට අවශ්‍ය මේ අවශ්‍යතාවට. ඔබතුමාට මොකද අවශ්‍ය විදියට මම අඳින්න ඕන? ඔබතුමා කවුද? ඔබතුමා ජාතිවාදී අවශ්‍ය නැපා මෙතන කම් බොරුවට මොනවද ප්‍රශ්නේ? මොන ප්‍රශ්නේ මොකද තේරුම? අධිකරණේ බද්ද නඩු පිළිබඳ අපෙන් ප්‍රශ්න අහන්නේ. ඔබතුමාට ජාතිවාදී අවශ්‍ය නැද අවශ්‍යලා දෙන්නේ. කතා කරන්නේ කොහොමද සාජීවනයේ පිළිබඳ? ප්‍රශ්න අංක 14. අනිගරම මේම තමයි කතා කරන්නේ. ජාතිවාදී ප්‍රශ්න අංක 14. අනිගරම වැරදි ඔය. ඔන්න වියත්තගේ හැටි. මෙන්න ප්‍රශ්න අංක 14. ඔන්න වියත්තගේ හැටි. ලැජ්ජයි. 15. නලින් බණ්ඩාර ජයමහාමන්ත්‍රීතුමා ප්‍රශ්න අංක 15. මම අහනවා. ඔව්. ඔව් කියන්න. ගරු කතානායකතුමනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකුට තියෙන අයිතියක් තමයි ප්‍රශ්න අහන එක. එතකොට ඇමතිවරයෙකුට තියෙන වගකීමක් තමයි බොහොම බුද්ධිමත්ව පරිණත ආකාරයට ඒකට උත්තර දෙන එක. මේ පාර්ලිමේන්තු ඉතිහාසයේ හාහපුරා කියලා මුලින්ම පාපු මේ ඇමතිවරේ අද මේ කෝප වෙලා බොහොම ආවේගශීලී වණ්ඩියෙක් වගේ මේ විදිහට මොකද්ද මේ හැසිරෙන්නේ? මේ සම්පූර්ණ මේ කෝප වෙලා ගණන්කාරයේ ඡණ්ඩියෙක් මේ වියත්මකද මේ? මේ වියත්මකද මේගොල්ලන්ට කරුණා කරලා අර 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 මූලික පුහුණුව දෙන්න යවන්න මොන්ටිසෝරියට. පාර්ලිමේන්තුවේදී මූලික පුහුණුව දෙන්න මේ breaking.lk